ආයුබෝවන් පාසල් ආරම්භ වුණා ඉතින් අපේ දරුවෝ පාසල් යන්න පටන් ගත්තා තවමත් හැම පන්තියකම අර සුපුරුදු විදිහටම දරුවෝ පිරිලා ඉතිරිලා යන තත්වයක් නැහැ යම් යම් හේතු කාරණා නිසා ටිකෙන් ටික තමයි මේ දරුවන්ගේ ඒ අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීමේ තත්වය ඇති වෙලා තියෙන්නේ ඉතින් විවිධ කාරණා මේකට බලපාලා තියෙනවා අද දවසේදී අපි හිතුවා මේ පාසල් ආරම්භයත් එක්ක අපේ දරුවෝ ගැන කතා කරන්නට උන්ගේ මානසික මට්ටම ඒ හැම දෙයක් එක්කම දැන් අපි දැක්කා පසුගිය කාලයේදී ආරම්භයත් එක්කම කොච්චර දරුවෝ මේ සතුටටපත් වුණාද කියලා මේ පාසල තමන්ගේ ආරම්භ කරපු අවස්ථාවේදී ඉතින් මේ ගැන අපි අද කතා කරන්න ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මීරු චන්ද්‍රදාස අපේ සුපුරුදු වෛද්‍යතුමාට ආරාධනා කළා ආයුබෝවන් වෛද්‍යතුමනි මං හිතනවා දරුවන්ට නිකන් අවුරුදු වගේ මේ දවස්වල සමහර දරුවෝ කතා කරලා කිව්වා මාධ්‍යයට මේ අපේ ටීචර්ව අපි සෑහෙන කාලෙකින් දැක්කේ අපිට ඉස්කෝලෙන්න ලැබිච්ච එක හරි සතුටක් මේ වගේ හුඟක් දේවල් අපේ දරුවෝ කිව්වා හොඳයි මේ ආරම්භය ගැන විශේෂයෙන්ම දරුවන්ගේ මනස යෝන් මනස පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ඔබතුමා කොහොමද දකින්නේ ඔය ඇත්තටම පාසල් වහලා තිබ්බ හින්දා දරුවන්ට ලැබිය යුතුම මනෝ සමාජීය පරිසරය අහිම වෙලා තිබුණේ අපි දන්නවා දැන් අපි මතක් කරගත්තොත් අපි ඉස්කෝලේ ගිය කාලේ ගැන 8 වසරේ විද්‍යාපන්ති මොනාද ඉගෙනුවේ කියලා හෙවොත් මට නම් මතක නෑ නමුත් අපි පාසලේදී කරපු සෙල්ලම් බැනුම් අහපුවා කරපු අමුතු වැඩ හොඳටම මතකයි මේ සොඳුරු මතක ජීවිතයට එකතු වෙන එක හරිම වැදගත් අපේ පෞරුෂත්ව සංවර්ධනයට විශේෂයෙන්ම පෞරුෂත්ව සංවර්ධනයේ මේ ආත්ම ශක්තිය ස්ව අභිමානය කියන එක ලැබෙන්න නම් පාසලෙන් අපිට දිරිගැන්වීම ලැබෙන්නම ඕනේ. දැන් අපි විදේශ රටවලට ගියාම පුංචි ළමයෙක් එක්ක කතා කරත් මුහුණ බල්ලා හිනා වෙලා බොහොම උත්සාහයෙන් ඒගොල්ලෝ කතා කරනවා. හැබැයි අපේ ළමයෙක් අපි වෛද්‍ය සායනයක බැලුවොත් ගොඩක් වෙලාවට අම්මගේ පිටිපස්සේ හැංගෙනවා මුහුණ බල්ලා කතා කරන්නේ නැහැ හිනා වෙන්නේ නැහැ ටිකක් බියසුලුකමක් තියෙනවා. ඉතින් මේ ස්ව අභිමානය නැත්තම් අපිට පුළුවන් කියන හැඟීමනේ දැන් මේ අපේ රටේ නැති එක. ඉතින් ඒක ඇති කරන්න නම් පාසල ගොඩාක්ම වැදගත්. ඉතින් ගොඩක් මාර්ගගත අධ්‍යාපනයේ හරහා සමහර කොටසක් සම්පූර්ණ කරත් අර වැදගත්ම මනෝ සමාජීය පරිසරය ආපහු දරුවන්ට ලැබුණා. හොඳයි. ඒක තමයි මම හිතන වාසනාවන්තම තත්වය සහ අපේ දරුවන්ටත් එන්නත් කරන්නේ දිගින් දිගටම සිදු වෙනවා. ඒ නිසා අපිට අර බිය අඩු වුණාට අපි අර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සුපුරුදු විදිහටම පිළිපැදිය යුතු වෙනවා අපේ දරුවන්ට ඒ ගැන කියලා දෙන්නට වෙනවා විශේෂයෙන්ම අපි ළමා සමාජය එකතු වෙනකොට ටිකක් ඕවා අමතක වෙනවා ගෙදරදි වගේ නෙමෙයි ඒක නිසා නිතර නිතර දෙමව්පියන්ටත් මේ සම්බන්ධයෙන් දරුවන්ව දැනුවත් කිරීම මම හිතනවා ඉතාමත්ම වැදගත් කියලා දැන් වෛද්‍යතුමනි දැන් අර පාසල අහිමි වීමේ කාලය තුල දරුවන්ට ඇති වෙන්න පුළුවන් මනෝමය වශයෙන් මොන වගේ සංකූලතාවයන්ද ඔව් සාමාන්‍ය අවස්ථාවලදී වෙන්න පුළුවන් දෙයක් තමයි දරුවන්ට අනිත් එක්කෙනෙක් එක්ක සමාජීය සම්බන්ධයක් ගොඩනගා ගන්න බැරි හින්දා මිනිස්සෙක් හැටියට අපිට අත්‍යවශ්‍යම ගතිගුණ මේ සහකම්පනය කියන එක අනිත් එක්කෙනෙක්ගේ දුක තේරුම් ගන්න එක වගේ ගතිගුණ අපේ ජීවිතෙන් මැගහැරලා යන්න පුළුවන් ඉලක්කම් සහ අකුරු වලට වැඩියේ මේ චරිත ලක්ෂණ අවංකභාවය අනිත් අයට ගෞරව කරන එක කණ්ඩායම් හැඟීම කියන දේවල් අපිට ගෙදරදී ලබා දෙන්න බෑ ඉතින් මේ වගේව අහිමි වීම ඒ දරුවට විතරක් නෙමේ මුළු ලංකාවටම ලොකු පාඩුවක් ඊළඟ දශක ගණනාවකට. ඊට අමතරව අනිත් සිදුවීම තමයි දරුවන්ට වෙන්දට නම් ගුරුතුමියත් එක්ක කාලය ගත කරන්න පුළුවන්කම තිබුණා මේ දවස්වල ගෙදරදි විශේෂයෙන්ම අම්මයි තාත්තයි දෙන්නම දවස් පැඩියට වැඩ කරන පවුල්වල දරුවන්ට මේ අපයෝජනයට ලක්වීම සෑහෙන දුරට වැඩි වෙලා තියෙනවා. පහුගිය කාලේ අපේ වෛද්‍ය සායනවලට අපයෝජනයට ලක් වෙලා දරුවන් පැමිණීම ඉතාමත් වැඩි වෙලා තියෙනවා. ඒ දැන් කලින් අවුරුදු වලට සාපේක්ෂව අපයෝජනේ වීම දිහා බලනකොට හොඳටම පේනවා මේ දරුවා මේ වෙලාවේ ඉස්කෝලේ ගිහිල්ලා හිටියා නම් මේක වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඊටත් අමතරව අර මේ අධ්‍යාපන ඌනතා තිබ්බ දරුවා සාමාන්‍යයෙන් ඔය ඩිස්ලෙක්සියා තත්ත්වය අකුරු අඳුනා ගැනීම පසු දරුවෝ අධික්‍රියාකාරීත්වය තියෙන දරුවන්ට මේ ස්මාර්ට් ෆෝන් එකේ තිරේ දිහා බලාගෙන ඉගෙන ගන්න හරි අමාරුයි. මොකද හිත එක තැනක තියාගන්න අමාරුයිනේ. ඉතින් ඒ දරුවන්ට ලොකු පසුබෑමක් ඇති වෙනවා මේ අවුරුදු දෙක හින්දා. ඒක හින්දා ඒ වගේ පාඩු වළක්වන්න අපි දිගටම ඉස්කෝලේ තියන්න ඕනේ. මේ අවුරුදු දෙක විතරක් නෙමේ ඉදිරි එළඹෙන අවුරුද්දත් කොහොම වෙයිද කියලා තවම හරියට කාටවත්ම කියන්නට බෑ. ලෝකෙ කිසිම කෙනෙකුට ඒ ගැන කියන්න බෑ.
සමහර රටවල් කොවිඩ් තුරන් කරලා ගියත් නැවත වතාවක් කොවිඩ් තවත් රැල්ලක් විදිහට මතුවෙන අවස්ථාවන් ගෝලීය වශයෙන් දකින්න ලැබෙනවා. ඒ නිසා අපි ලංකාවේ මේ සෑහෙන අමාරුවෙන් මේ තත්ත්වය පාලනය කරගෙන ගිහිල්ලා රට විවෘත කළත් අපි හැම කෙනෙකුගේම වගකීමක් තියෙනවා. විශේෂයෙන් අපි අනාගත පරම්පරාව ගැන හිතලා වැඩි හිටියන් වෙන ඔබට ලොකු වගකීමක් තියෙනවා. අපේ දරුවන්වත් අපේ පවුලවත් සියල්ල ආරක්ෂා කරගෙන රටත් ආරක්ෂා කරගෙන කොහොමද හෙට දවසේ සම්පූර්ණයෙන් මේ කොවිඩ් තුරන් කරගන්නේ කියන කාරණාවට එළඹෙන්නට. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ අපි සෞඛ්‍ය පුරුදු පිළිපදින්න සහ අපේ දරුවන්ට ඒ පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. කෙටි විරාමයක් අරගෙන යලිත් හමු. හොඳයි, විරාමයෙන් පසුව යලිත් ජීවිතයට ඉඩක් දෙමු. වෛද්‍යතුමනි, දැන් ආරම්භ වුණා පාසල. හැබැයි දැන් අර ගෙදර හිටපු දරුවා සෑහෙන කාලයක් නැවත පාසල් පැමිණීම දරුවා සතුටට කාරණයක් වුණත් ඇති වෙන්න පුළුවන් අභියෝගත් තියෙන්න පුළුවන් ප්‍රශ්නත් තියෙන්න පුළුවන්. ඔව්, එතකොට දැන් අර අපි කාලෙකින් පාවිච්චි කරලා නැති මැෂින් එකක් ආයේ ස්ටාර්ට් කරනකොට මලකඩ කාලා ඔක ස්ටාර්ට් වෙන්න ටිකක් වෙලා යනවනේ. දරුවන්ගේ හිතත් එහෙම තමයි. දැන් ගෙදරදී සැලසුමක් නැතුව එකම තැන හිර වෙලා හිටිය මනස පොඩ්ඩක් විවෘත වෙන්න පුංචි කාලයක් දෙන්න ඕනේ. සමහරක් වෙලාවට දෙමව්පියෝ පාසලට ලොකු පීඩනයක් දානවා මේ විෂය නිර්දේශය සම්පූර්ණ කරන්න කියලා. හැබැයි ඇත්තටම දරුවන්ට ආදරේ දෙමව්පියෝ නම් මේ වෙලාවේ කියන්න ඕනේ විෂය නිර්දේශය කමන්නේ, අපි දරුවන්ගේ හිත හදලා ඉමු කියන එක. ඉතින් චිත්‍රයක් අඳින්න, පාට කරන්න, සින්දුවක් කියන්න ලොකු පන්තිවලදී විශේෂයෙන්ම දරුවන්ට කියන්න ඕනේ පන්ති ඉස්සරහට ඇවිල්ලා තමන් COVID-19 පිළිබඳ අත්දැකපු අත්දැකීමක් අනිත් අයට කියන්න කියලා. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙට මගේ ලොකු මාමා අසනීප වුණා, එයා මෙහෙම ප්‍රතිකාර ගත්තා, එයා හොඳ වුණා කියලා අන්න ඒ වගේ උදාහරණයක් කියන්න පුළුවන් නම් අර අපේ අත්දැකීම් බෙදා ගැනීමෙන් සංසුම්භාවයක් ඇති වෙනවා. ඉතින් ටික දවසක් ගියාට පස්සේ විෂය නිර්දේශයට හිමින් ඇතුළත් වෙන්න පුළුවන්. නමුත් ඒ ඇතුළත් වුණත් දිග කරුණුවලට කාලය වැය කරන්නේ නැතුව සංකල්පවලට කාලය වැය කරන එක ගොඩක් හොඳයි. හොඳයි, මම හිතනවා මේ කාරණා අපේ වැඩිහිටියන් විශේෂයෙන්ම අවධානයට ගන්නට ඕන කාරණා. අපේ දරුවන්ව කොයි විදිහටද නැවත වතාවක් මේ පාසලට හුරු කරන්නේ කියන කාරණාවත් සමග දැන් වෛද්‍යතුමනි ගෙදරදී දැන් ගෙදරට කොටු වෙලා ඉන්නකොට ඇතිවෙච්ච පීඩන තත්ත්වයත් එක්ක ඇතැම් දරුවන් මේ සමස්තයක් නෙමෙයි, නමුත් සමස්තයක් දරුව ප්‍රීතියට පත්වන්නෙත් නැහැ. අර දැන් ගෙදර ඉඳලා හුරු වෙලා සමහර දරුවෝ ඉන්නවා ටිකක් අකමැති පාසල් යන, තවත් පාසලට නිවාඩු දුන්න නම් හොඳයි කියලා හිතන දරුවොත් ඉන්නවා. ඉතින් ඒක නිසා මේ නැවත හුරු පුරුදු කරනකොට දෙමව්පියන් විසින් මොන වගේ දේවල් අනුගමනය කරන්නට ඕනේද මේ කියන දරුවන් වෙනුවෙන්? හරි, ගොඩක් වෙලාවට මේ සංවේදී පරුෂත්වයක් තියෙන දරුවෝ ගොඩක් වෙලාවට මේ COVID-19 තත්ත්වයට තියෙන බියත් එක්ක පාසලට යන්න මැලිකමක් දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් බියසුළු විදියට ගෙදරදී හැසිරෙනවා. ඒ කියන්නේ අපි දන්නවා මීටරයක් ඈතින් ඉන්න, මාස්ක් එකක් පළඳින්න අපි හැමෝම කරන්න ඕනේ. නමුත් අනවශ්‍ය ලෙස අපි බය වුණොත් ඒ ආතතියෙන් අපේ ප්‍රතිශක්ති අඩු වෙලා අපිට කොරෝනා හැදෙන්න ඇති වෙන අවස්ථාව වැඩි වෙනවා. අම්මයි තාත්තයි ගෙදරදී ගොඩාක් බය වෙලා ගොඩාක් ආරක්ෂා සහිතව හැසිරෙනකොට දරුවෝ එක දැකලා ඒක හිතට ගන්නවා. අපි කියන්නේ පරමාදර්ශීව එක හිතට ගන්නවා. ඒ දරුවෝ පාසල් යන්න බය වෙන්න පුළුවන්. දෙවෙනි කාණ්ඩය තමයි සංවේදී බව හින්දා කාලයක් ගෙදර ඉඳලා එකපාරටම ගුරුතුමියට මූණ දෙන්න පොඩි බයක් ඇති වෙන්න පුළුවන්. සමහර පන්තිවල ගුරුතුමිය මාරු වෙලා තියෙනවා. මම අදත් සායනේ බැලුවා, කලින් පාසලට සන්තෝෂින් ගිය දරුවෙක් අඬාගෙන ගෙදර ආවා. කිව්වා මොකද ගුරුතුමිය මාරු වෙලා හින්දා. මොකද යා ගුරුතුමිය බලන්න ආසාවෙන් තමයි ගෙදර ගිහින් මේ පාසලට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ කාණ්ඩ දෙකේ දරුවන්ට මේ අවස්ථාවේදී ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒගොල්ලෝ එනකොට පාසලේදී ගේට්ටුව ගාවදී හිනා වෙලා පිළිගෙන ඒගොල්ලන්ට පුංචි උත්සවයක් නැත්තම් පුංචි බැලුම් බෝලයක් කියලා පොඩි උත්සව ශ්‍රීයෙන් ඒගොල්ලන්ව පිළිගන්න පුළුවන් නම් මේ හිතේ පොඩි සංසුම්භාවයක් ඇති කරන්න පුළුවන්. හොඳයි, මේ වගේ පුංචි පුංචි ක්‍රමවේද අපිට අනුගමනය කරන්නට වෙනවා. අනිත් කාරණාව තමයි වෛද්‍යතුමනි දැන් දුරකථනවලට හුරු නොවිච්ච දරුවෝ දුරකථනවලට හුරු වෙලා ඉන්නේ. මේකත් ලොකු ගැටලුවක්. ඔව්, එතකොට අපි දන්නවා ගොඩක් වෙලාවට මේ ආවේගශීලී දරුවෝ, ඒ කියන්නේ යම්කිසි උත්තේජනයක් ලැබුණාම ඒ උත්තේජනයේ ආවේගය කල්දා ගන්න අපහසු, බොහොම කලබල ඉවසීමක් නැතුව කටයුතු කරන දරුවෝ ස්මාර්ට්ෆෝන් එකට පුරුදු වෙන්න තියෙන අවස්ථාව වැඩි. දැන් ඇත්තටම අපේ සායනවලට වීඩියෝ ක්‍රීඩාවලට අබ්බැහි වීම,
එතකොට විද්‍යුත් තිරවලට අබ්බැහිවීම විද්‍යුත් තිරවලින් අයත් කරපුවාම තරහ ගන්නවා අඬනවා බෑ කියලා කියනවා මේ වගේ තත්ත්වයක ගොඩක් දරුවෝ එනවා ඉතින් මේ ඉස්කෝලේ පටන් ගත්ත එක ගැන මට නම් හරිම සන්තෝසයි මොකද විද්‍යුත් තිරවලින් දරුවන්ව අයත් කරන්න පුළුවන් හින්දා අපිට තාක්ෂණය අවශ්‍යයි හැබැයි දැන් මේක තාක්ෂණික මෙවලම භාවිතය පිළිබඳව අපිට වෙනම දරුවන් හුරු කරන්නට වෙනවා ඒක බොහොම සංයමයෙන් ශික්ෂණයෙන් කළ යුතු වැඩක් වෙනවා මොකද ලෝකේ යනකොට ලෝකෙත් එක්ක අපි යන්නට වෙනවා හැබැයි ඒක අපි අනවශ්‍ය විදිහට අබ්බැහියක් බවට තාක්ෂණය පත් කරගත්තොත් එයින් වෙන හානියත් විශාලයි ඔබට මතක ඇති පසුගිය දිනවල දුරකථනයෙන් ගේම් සෙල්ලම් කරන්නනේ විවිධ තරඟවලට සහභාගි වෙන්න පුළුවන්කම තියෙනවා ගේම්ස් වලට සහභාගි වෙන්න පුළුවන්කම තියෙනවා ඒ අවස්ථාව ලබා නොදුන්නා කියලා දරුවෙක් තමන්ගේ ජීවිතේ නැති කරගත්තා. ඉතින් මේ වගේ බොහොම ඛේදනීය පුවත් අපි පසුගිය කාලයේදී ඇහුවා දැක්කා. ඉතින් එවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇති නොවිය යුතුයි. මම හිතනවා අපි ඉදිරියේදීත් අපි විරාමයේ අරගෙන ටිකක් ඒ ගැන කතා කරමු. හුරු වෙච්ච දරුවාව ක්‍රමයෙන් මේකෙන් පොඩ්ඩක් ගලව ගන්න සමහර විට දෙමෝපියන්ට පුංචි පුංචි ක්‍රමෝපායන් පාවිච්චි කරන්නට සිදු වෙනවා විය හැකියි. අපි ඒ ගැන ටිකක් දැනගනිමු අපේ වෛද්‍යතුමාගෙන් කැටි විරාමයක් අරගෙන. හොඳයි විරාමෙන් පසුව යලිත් අපි ජීවී ත්‍රිඩක් දෙමු. වෛද්‍යතුමනි අර විරාමයට පෙර මා කිව්වා වගේ දැන් ස්මාර්ට් ෆෝන් එකට හුරු වෙච්ච දරුවා නැවත පාසල් යන්නේ. සමහර දරුවන් ඉන්නට පුළුවන් කලහකාරී විදිහට මට මේ දුරකථනයත් පාසල් ගෙනියන්න ඕනේ. දැන් එසේ සමහර දරුවන් ඉන්නට පුළුවන්. දැන් මේ වගේ ටිකක් තත්ත්වේ ව්‍යාකූල වුණොත් මොකක්ද අපි කරන්නේ? ඔව් පළවෙනි එක තමයි දෙමව්පියෝ ඒ වෙලාවේදී බොහොම දැඩිව කියන්න ඕනේ ඒකට ඉඩ දෙන්න බෑ කියලා. මොකද ස්මාර්ට් ෆෝන් ඉස්කෝලේට අරන් යන සංස්කෘතියක් ඇති වුණොත් ඊළඟ දවසේ එක්කෙනයි තුන්දෙනයි පස්දෙනයි මුළු පන්තියම කට්ටිය අරගෙන එනවා. එතකොට දරුවන්ව අධීක්ෂණය කරන්න අපහසු මොහොතක ඒගොල්ලෝ ඒ ස්මාර්ට් ෆෝන් දුරකථන හරහා ගොඩක් දේවල් බෙදා ගන්න පුළුවන්. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. දෙවෙනි එක තමයි නවයුන් වයසේ දරුවෙකුට අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ගුරුතුමියට අහුම්කම් දෙනවට වැඩි වෙන ආකර්ෂණීය දේවල් ගොඩක් තියෙන්න පුළුවන්නේ. අවධානය බිඳ වැටෙන්න පුළුවන්. ඉතින් මං කියනවා මේ වෙලාවේදී ඉහළ පන්ති පටන් ගන්නකොට ගුරුවරුනුත් පන්තිවල දරුවන් මොනවාද ගේන්නේ කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් අර කෝවිඩ් සෞඛ්‍ය ආරක්ෂණ විධිහින්ද සමහර දරුවන්ගේ මොනවාද කරන්න කියලා බලන්න අපහසු වුණත් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේ මොනවා හරි ගැටලු තියෙනවා නම් මං හිතන්නේ විනය සම්බන්ධයෙන් පියවර ගන්න ඕනේ. ඊළඟ එක තමයි දැන් ස්මාර්ට් ෆෝන් දුරකථන දිගටම පාවිච්චි කිරීමෙන් අපේ මොලේ ස්නායු ජාලවල දිගුකාලීන වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මොනවා හරි අපි හිතුවොත් අපි ලස්සන සංගීතයකට අහුම්කම් දෙනකොට ඒ සංගීතය අහන් ඉන්නකොට අපේ මොලේ පූර්ව මස්තිෂ්කයේ ස්නායු ජාලවල අලුතෙන් දළු ඇති වෙනවා. දැන් ඒ වගේ සෞම්‍ය දේවල් වලට සවන් දෙන්නේ නැතුව මේ වීඩියෝ ක්‍රීඩාවක ගහනවා මරනවා එලවනවා වගේ දේවල් නිතරම කරනකොට අර සෞම්‍ය ස්නායු ජාලවල වැඩිම අඩාල වෙනවා. ඉතින් මේ ඉස්කෝලේ පටන් අරගෙන මේ විද්‍යුත්තරයෙන් දරුවෝ ඈත් වුණාම අර අඩපණ වෙච්ච ස්නායු ජාලවලට ආයේ වැඩෙන්න අවස්ථාවක් දෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම දෙමව්පියෝ ගුරුවරු මේක පාලනය කරන්නම ඕනේ. හොඳයි. දැන් ඔන්න ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් තමයි සමසේ මේ උපදෙස් ලබා දෙන්නේ. ඉතින් ඒක නිසා අපි ටිකක් විධිමත් මේ සෑහෙන කාලයක් දරුවන්ගේ වසාතැබූ පාසල් විවෘත කරාට පස්සේ ඔවුන්ගේ මනසත් හඳුනාගෙන අවශ්‍යතාවත් හඳුනාගෙන ක්‍රියාත්මක විය යුතුයි. දැන් වෛද්‍යතුමනි දැන් අපිට සිද්ධ වෙනවා අර එදා දරුවන් එකට එකතු වෙලා කරපු බොහෝ දේවල් වලින් ඈත් වෙන්න. මේක ටිකක් අමාරු කාර්යයක්. අනිත් අතර තමයි මේ දෙමව්පියන්ටත් තියෙනවා ලොකු බයක්. තවමත් මම හිතනවා මේ පන්ති කාමර පිරි නැති හේතුවත් ඒක තමයි. මගේ දරුවා පාසලට යවන එක ආරක්ෂිතද? ඉගෙන ගත්තේ නැතත් කමන්නේ මේ වෙලාවේ ගෙදර ඉන්න එක ආරක්ෂිතද? දැන් මෙන්න මේ වගේ කාරණා දෙමව්පියන්ගේ හිතවල තියෙනවා. ඒ නිසා තවමත් මේ පන්ති කාමර දරුවන්ගේ පිරිලා නැහැ. ඒක එක කාරණාවක්. අනිත් එක තමයි ඒ හරහා දැන් අපි පාසලට යව්වත් අපි දෙමව්පියනුත් ගෙදරට එනකම්ම මේ දරුවා මොකක්ද කළේ, කට්ටියත් එක්ක කෑම කනකොට මොනවද කළේ, සෙල්ලම් කරාද, දැන් සෙල්ලම් කරන්න යන්න පුළුවන් තත්වයක් තියෙනවද, දැන්
විශේෂයෙන්ම මේ මුහුණු ආවරණයක් යොදාගෙන අපිට සෙල්ලම් කරන්න බෑ මේ මුඛ වැස්මත් එක්ක හරි අපහසුාවක් ඇති වෙනවා ඉතින් මේ වගේ කාරණා ගොඩක් තියෙනවා දැන් මේවා ගැන අපි කොහොමද සැලකිලිමත් වෙන්න ඕනේ ඔව් ඇත්තටම දැන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු කියලා තියෙනවා එන්නත්කරණය ඉහළ පන්තිවල දරුවන්ට කරාට පුංචි දරුවන්ට තාම ලෝකෙ පුරා මේක හැම රටකම සිද්ධ වෙන දෙයක් නෙමෙයි නමුත් අපි දන්නවා කුඩා දරුවන් ගත්තහම කලින් වකුගඩු රෝග අක්මා රෝග වැනි සංකූලතා නැති දරුවන්ට COVID-19 හින්දා ඇතිවෙන ප්‍රතිවිපාක ඉතාම අවමයි කියලා ලංකාවේ දත්තවලුනුත් පේනවා. ඒකින්ද දෙමව්පියෝ අනිවාර්යයෙන්ම දරුවන්ව ඉස්කෝලේ යවන්න ඕනේ. දැන් ඒකට හොඳ උදාහරණයක් තමයි අපි හිතුවොත් අපිට හෙම්බිරිසාවක් තිබුණොත් අපි ස්පිරිතාලට මේ දවස්වල යන්නේ නැහැ නේ මොකද මේ COVID තියෙන හින්දා. හැබැයි අපිට පපුවේ අමාරුවක් තිබුණොත් අපි යන්නේ නැතුව ඉන්නේ නැහනේ. ඒතර මේ ඉස්කෝලේ යවන එක මේ පපුවේ අමාරුවක් හොඳ කරගන්නවටත් වැඩිය වැදගත් එකක්. මොකද මේ වගේ පාසල් දිගටම වහලා තිබුණහම දරුවන්ට ඇතිවන පාඩුව විශේෂයෙන්ම මේ චරිත කුසලතා දියුණු වෙන්න විශේෂයෙන්ම මේ අපි හිතනවා දැන් අපි පෞද්ගලික ආයතනයක හරි රජයේ ආයතනයක වැඩ කරනකොට මේ කණ්ඩායම් හැඟීම සහ අනිත් අයගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාව නැති වුණොත් එහෙම අපිට සාර්ථක ව්‍යාපාරයක් හෝ රැකියාවක් කරන්න බෑ ඇත්තටම කියනවා නම් අපි ලබාගත් උපාධි සහ ඉලක්කම් අකුර වලට වැඩිය වැදගත් වෙන්නේ මේ සමාජශීලී කුසලතා ඒක වෛද්‍ය පරීක්ෂණ වලනොත් පෙන්නුම් කරලා තියෙනවා ඉතින් ඒක හින්දා දෙමව්පියෝ ඉක්මනටම දරුවන්ව යවයි කියලා මම හිතනවා නව සාමාන්‍යකරණයක් යටතේ තමයි දැන් රට සාමාන්‍ය තත්ත්වයටපත් වෙමින් සියලු කටයුතු සාමාන්‍ය තත්ත්වයටපත් වෙමින් යන්නේ. හැබැයි වෛද්‍යතුමනි තවමත් අපි දකිනවා දැන් මේ නව සාමාන්‍යකරණයේ යටතේ රට විවෘත කිරීම අතර දැන් පාසලුත් කොහොම හරි සෑහෙන උත්සාහයක් දරලා රජයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශාල ප්‍රයත්නයක් දරලා වැඩිහිටි දරුවන්ට එන්නත්කරණය පටන් අරගෙන මේ කරන ව්‍යායාමයේ තුලදී පසුගිය කාලයේ නිමාඩු දවස් කීපේ පසුකරේ කොහොමද කියලා. මම හිතන්නේ මේක අපිට ලොකු ගැටලුවක් අර දරුවන් ගෙදර තබා ගැනීම හරිම කරදරයක් එහෙම නැත්නම් හරිම මානසික ආතතියක් කියලා හිතලා නිවාඩුවක් ලදසනෙන් දරුවන් ටිකක් තරම් කොහේ හරි යනවා අර සෙනග ගොන්නක් ඉන්න තැනකට. ඔව් එතකොට ඇත්තටම ඒක නම් දෙමව්පියන් වගකීම පාර හැරීමක් විශේෂයෙන්ම ඔබ දරුවව විනෝදචාරිකාවක් එක්කන් ගිහිල්ලා පාසලට එක්කන් යනවා කියන්නේ ඔබ තවත් දරුවන් 40 දෙනෙක් අනතුරේ දානවා කියන එක. ඒකෙන් නම් අනිවාර්යයෙන්ම වැළකීලා ඉන්න ඕනේ. අනිත් එක තමයි මේ වගේ වෙලාවට අපේ මනස ඍණාත්මක වෙන්න අවස්ථාව වැඩි මේ COVID-19 වසංගතයේ හින්දා. හැබැයි මම බොහොම සන්තෝසයි කියන්න දැන් අපි විදේශ පුහුණුව ලබනකොට ඒ ඉගෙනගත්ත දියුණු රටවල අපි ඉගෙනගත්ත තැන්වල ඒ ස්පිරිතාලවල වැඩ කරන වෛද්‍යවරුන්ට ගොඩක් කලින් අපිට ලංකාවේදී එන්නත හම්බුණා හැමෝටම එන්නත හම්බුණා ඒක වාසනාවක් ඒක අපි අගය කරන්න ඕනේ ඒක නිසා මම හිතනවා අපි පරිස්සම් වෙන එකත් අපේ යුතුයකමක් වෙනවා සමාජ වගකීමක් බවට පත් වෙනවා ඒ නිසා අපිට මේ ලබා දීලා තියෙන සංචරණ සීමා ඉවත් කරලා ලබා දීලා තියෙන නිදහස ආයුතු විදිහට අපි ප්‍රයෝජනෙට ගන්නට නරකයි අපේ දරුවන් පුළුවන් තරම් පාසලට පමණක් යොමු කරලා අධ්‍යාපනයේ වැඩි දියුණු කර ගැනීම සඳහා තමයි අපි උනන්දු වෙන්නට ඕනේ. එහෙම නැතුව විනෝදචාරිකාගෙන හිල්ලා තව තවත් අපේ පවුල් පිටින්ම මේ කොවිඩ් තත්ත්වයේ වැඩි දියුණු කරගෙන පස්වෙනි රැල්ලකට අපි ගිහිලා නැවත අපි රට අගාධයකට නොදමා සිටීමේ වගකීම තියෙන්නේ වැඩි හිටියන් වෙන අපට. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් මම හිතනවා අපි හැම කෙනෙක්ම අවධානය යොමු කළ යුතුයි. අද දවසේ ස්තුතිවන්ත වෙනවා මේ පාසල් ආරම්භයත් එක්ක අපේ දරුවෝ ගැන කතා කරන්නට එකතු වුණාට ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස වෛද්‍යතුමාට ආරාධනා කරන ඉදිරියේත් අපි වැඩසටහන සමග සම්බන්ධ වන්නට. එමනම් අදට අපි සමුගෙන යනවා. සුබ දවසක්. Ada Derana 24, Sri Lanka's News Channel.